ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළ අපි සූදානම් වෙනවා ඒ පිළිබඳ තොරතුරු ඔබ වෙත මෙලෙස ගෙනීමට. අපේ හිතන විදියට අලුත් ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව මුහුණ දෙන පළවෙනි අභියෝගය කුමක්ද? පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 අතරින් දූෂණයෙන් තොර අමාත්‍ය මණ්ඩලයක් පත් කරගැනීමේ අභියෝගය නම් ඔහුට තිබෙනවා. මෙතරම් සාමකාමී මැතිවරණයක් පවත්වන්න පුළුවන්කම ලැබුණේ මා නිර්පාක්ෂික වූ නිසා කියලායි මම විශ්වාස කරන්නේ. එදා මගේ මැතිවරණයේ අවස්ථාවේ 2015. අද මේ 2019 නොවැම්බර් 16 වෙනිදා ජනාධිපතිවරණයේ අවස්ථාවත් අතර වෙනස නම් කොපමණද? ශ්‍රී ලාංකික සමාජයේ කොතරම් ඉදිරියට ගොස් තිබේද යන්න කදිම මාපකයක් එදා සහ අද මැතිවරණයේ නව ජනාධිපතිවරයාට වගකීම් සමුදායක් තිබෙන බව ඔබත් මමත් දන්නවා. ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා, ඒ වගේම තිරසර සංවර්ධනය සඳහා, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා මා ශක්තිමත් කළ ප්‍රජාතන්ත්‍රවාදය තව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාම සඳහා මා ලබා දුන් අසීමිත මාධ්‍ය නිදහස තව තවත් ශක්තිමත් කරමින් ඒ මාධ්‍ය නිදහස මා ලබා දුන් ඉදිරියට ගෙන යාම සඳහා පත්වන නව ජනාධිපතිවරයාට වගකීමක් පැවරෙනවා. මගේ නායකත්වය තුළ රට තුළ ක්‍රියාත්මක වූ විශේෂ ව්‍යාපෘති මත්ද්‍රව්‍ය මර්ධන ව්‍යාපාරය, ඒ වගේම දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන, වකුගඩු රෝගීන්ගේ රෝග අවම කිරීම සඳහා ඔවුන්ගේ සුභසාධනය, ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය, දරුවන් රකිමු ජාතික වැඩපිළිවෙල, ඒවා ප්‍රමුඛ වෙනවා. මා විශ්වාස කරන වගේ මා ඉල්ලා සිටිනවා ඒ වැඩසටහන් මා කලාටත් වඩා ශක්තිමත් ලෙස නව රජයක නව ජනාධිපතිවරයෙක් තුළ ක්‍රියාත්මක කරයි කියලා. මගේ පාලන කාලය තුළ කුමන අභියෝග හමුවේ වුවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ගොඩනැගීමට මම කටයුතු කළා. ජනාධිපතිවරයෙක් වශයෙන් මා ගැන්ව ලැබූ ඇතැම් තීන්දු තීරණ ආන්දෝලනාත්මකයි. සමහර අය කිව්වා මම කඩුව එළියට ගත්ත මිසක් කඩුව පාවිච්චි කරුවේ නැහැ කියලා. නැහැ, මම කඩුව පාවිච්චි කළා. මගේ මගමැතිවරේ අස් කළා. තවත් අගමැතිවරේ පත් කළා. පාර්ලිමේන්තු විසුරුආහරණ ගැසට් නිවේදන එක් ගැසට් නිවේදන පහක් රටේ ආන්දෝලනාත්මක සාකච්ඡාවට සංවාදයට විවේචනයට ලක් වූ මා කළා. මත්ද්‍රව්‍ය වැනි බරපතල රටට අහිතකර දේවල් වලින් රට බේරා ගන්න මත්ද්‍රව්‍ය මර්ධනය වගේම පාතාල අපරාධකාරීන් මර්ධනය සඳහා දැඩි තීන්දුව తీරන මා ගත්. පොලිස් දෙපාර්තමේන්තුව මගේ අතර පත් වෙලා මාස 11යි. පොලිස් දෙපාර්තමේන්තුවේ කොතරම් නම් ප්‍රශ්න ගොඩ ගැසී තිබුණාද? පොලිසියට අවශ්‍ය නීති සංශෝධනය කළා මාස 11. අලුත් නීති හැදුවා. පොලිසියේ පරිපාලනයේ කළමනාකරණයේ සම්පත් හිගය මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී ඉතාමත් වැදගත් නිසා මගේ මාස 11 මා ඒ තුළ විශාල පරිවර්තනයක් කළා. නීතිය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය මේ කරුණු ඉදිරියේදී අපට තිබෙන අභියෝගාත්මක කරුණු සැලකිල්ලට ගැනීම වැදගත්. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනතාවගේ සාමූහිකත් ඉතා වැදගත්. මගේ නිල කාලය තුළ මුහුණ දුන් ඔබ මෙන්ම මමත් දැඩි වේදනාකාරී, ඉතාම ඛේදජනක සිද්ධිය පසුගිය අප්‍රියල් 21 වෙනිදා සිදු ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ පාස්කු ප්‍රහාරය. එහිදී මියගිය ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය ඒ ජනතාව මා ගෞරවයෙන් මෙහිදී සිහිපත් කරනවා. ඒ සිද්ධිය පැහැදිලි ලෙසම වළක්වා ගැනීමට හැකියාව තිබුණු සිද්ධියක්. විශේෂයෙන්ම කෙනෙක් මගින් ඇසුවොත් ඔබේ ජනාධිපති ධුරයේ නිල කාලය පිළිබඳ ඔබ තෘප්තිමත් වන්නේද, සෑහීමටපත් වෙන්නේද, සතුටු වන්නේද කියලා. ඒ අසන ප්‍රශ්නය අසනවත් සමගම මා තප්පරයක් හෝ ප්‍රමාද නොකර නිමේෂයකින් මා දෙන උත්තරය නම් මගේ නිල කාලය පිළිබඳව මා තෘප්තිමත් වෙනවා, සතුටු වෙනවා, සෑහීමටපත් වෙනවා කියා. ඒ රටට සහ ජනතාවට බොහෝ දේ මා ලබා දුන් නිසා. මා ලබා දුන් බොහෝ දේ සාක්කුවට දැනෙන්නේ නැහැ, බඩට දැනෙන්නේ නැහැ, ඇඟට දැනෙන්නේ නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස, දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් හැඩගැස්වීමේ කාර්යයන්, ආධ්‍යාත්මික සමාජයක් ගොඩනගන්න විශේෂයෙන්ම කිරීමට තිබූ වගකීම් සහ යුතුකම් ඉටු කිරීම, වසර 5කට ආසන්න කාලයක් ජනාධිපති ධුරයේ ඔබට සේවය කළ මා සමුගන්න අවස්ථාවේ හෙට දවස වෙනුවෙන්, රට වෙනුවෙන්, හෙට උපදින දරුවන් වෙනුවෙන් පත්වෙන නව ජනාධිපතිවරයාට මගේ ආශිර්වාදය, සුභ පැතුම් මා එක් කරනා වගේම ඔහුට වඩාත්
අදිෂ්ඨානශීලීව ධෛර්ය සම්පන්නව අවංකව රට වෙනුවෙන් සියලු සේවාවන් කිරීමට හැකියාව ලැබේවායි කියලා මම ආශිර්වාද කරනවා සුබ පතනවා. අද මා ජනාධිපති ධූරයෙන් සමුගත්තත් මගේ නිල කාලය අවසන් වී මව්බිම වෙනුවෙන් මගේ උතුම් මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ අනන්‍යතාවයෙන් මා විසින් කළ යුතු සියලු කැපවීම් මා හෙට දවසෙත් කිරීමට අදිටන් කරගෙන තිබෙනවා. යුක්තිය ශක්තිය විය යුතුයි. සමාජ සාධාරණත්වය පැහැදිලිවම ඉටු විය යුතුයි.